लीट टीवी अत गोसिपेक जपान समागम किन कोमिसिलु बड़े थड़िया में दिखाऊं द श्रीलंका वे देशपालक ने दूषित है कि न कारण है जात्यंतर प्रचावट देन अलुत कथावक ने में एडिसा श्रीलंका वटा आधार लबार न देने भव मेरठ जपान थाना पतिवर्या विपक्ष देशपालन पक्ष का नियोजित इन परिसर समग किया लते ये नवा उन्न ये पार्लिमें ජපානයේ ටයිසෙන් නැමැති ආයතනයෙන් මෙරට කැබිනට් ඇමතිවරයෙක් පගාවක් ඉල්ලුව කතාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පස්වෙනිදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා. එම සිදුවීම දැනගත් ජනාධිපතිවරයා බොහෝසේ කලබල වූ බවත් පගාව ඉල්ලුව ඇමතිවරයා කවුද කියලා ජනාධිපතිවරයාගෙන්ම අහලා දැනගන්න කියලාත් පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකතුමා කිව්වා. කරුණා කළා අද න්‍යාය පත්‍රයේ තියෙන ප්‍රශ්න අවසන් කරන්න දෙන්න මේක වැඩි හොඳ ක්‍රමයක් කියනවා කරන්න ඒ යන විදිය කියන්නලු මං කියන්නම් පොඩ ගහගෙන ඉන්න මම කියනවා ගරු කතානායකතුමනි මේ රටේ දූෂණ වංචා හොරකම් සියල්ලක්ම නතර කරන්නට ඕන විරෝධී වැඩ කරනකොට මම ගරු අගමැතිතුමාගෙන් අහනවා ජනාධිපතිවරයා බොහෝ ලෙස කලබල වුණාලු දැනට කැබිනට් එකේ ඉන්න අමතිවරයෙක් ජපානයේ ටයිසෙයි කියන කම්පැනියෙන් පගාවක් ඉල්ලලා මම අහනවා මෙහෙම දූෂිත ආණ්ඩුවක් තුල රඩ ගොඩනගන්න පුළුවන්ද හරි එහෙනම් අග්‍රාමාත්‍යතුමා අපෙන් ඇහුවා විසඳුම් කරුණා කරලා තමන්ගේ කැබිනට් මණ්ඩලයේ දූෂිත ක්‍රියාකාරකම් කරන කොමිස් ගන්න පගා ගන්න ටයිසෙයි කම්පැනියෙන් පගාවක් තේ කවුද කවුද ජනාධිපතිතුමාගෙන් මහගන්න ටයිසන් සමාගම 1987 දී ආරම්භ කරන ලද ජපාන් සංස්ථාවක් එහි ප්‍රධාන ව්‍යාපාර ශ්‍රේෂ්ඨයන් වන්නේ ගොඩනැගිලි ඉදිකිරීම සිවිල් ඉංජිනේරු විද්‍යාව හා දේපළ වෙළඳාම් සංවර්ධනය 2020 වසරේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ බහුමට්ටමේ පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ටයිසන් සමාගමට ඩොලර් මිලියන 564ක කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබුණා අන්න ඒ සමාගම ගැන තමයි සජිත් කියන්නේ මෙරට ගොඩ ගැනීමට අග්‍රාමාත්‍යවරයා තමගෙන් විසඳුම් ඇසුවවත් ඊට කලින් යුත්තේ තමන්ගේ කැබිනට් මණ්ඩලයේ දූෂිත කොමිස් ගන්න පගා ගන්න ඇමතිවරුන් පන්නා ගැනීම බවත් විපක්ෂ නායකතුමා කිව්වා රජයේ ප්‍රබල ඇමතිවරයෙක් ජපාන් සමාගමකින් ලොකු කොමිස් ඉල්ලලා කරදර කරනවා කියලා ජපාන් තානාපතිතුමා පළමුවෙන්ම දැනුම් දී තියෙන්නේ අද්බිරාල් වසන්ත කරන්නා ගොඩටලු වසන්තව තානාපති කාර්යාලයටම කැඳවල තමයිලු ඒ දැනුම් දීම කරලා තියෙනවා කියන්නේ වසන්ත කරන්නාගට ඔය කේලම ඉස්සෙල්ලම කියලා තියෙන්නේ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ත ඕන්න දැන් මීඩියා වලට ලීක් වෙලා විපක්ෂ නායකතුමා ඒකෙන ප්‍රශ්න කරන අතරේ සජබේ කට්ටියයි ශ්‍රී ලංකා එකේ කට්ටියයි ඔන්න ඔය එමෙතිට විරුද්ධව හෝගාලා පෝස්ට් දාන පටන් අරන් තමසතු සාක්ෂි හෙලි කරමින් ජපන් තානාපති නිලධාරීන් කියලා තියෙන්නේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ පුලුල් ක්‍රීම් කටයුතු සිදු කරන තායිසේනම් ජපන් සමාගමෙන් මෙරට කැබිනට් අමාත්‍යවරයෙකු ඇමරිකානු ඩොලර් මිලියන ගණනක කොමිස් මුදලක් ඉල්ලුවා කියලා ඔය කතාව නැගලා යද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරට ජපන් තානාපති කාර්යාලය අමතලා මේ කොමිස් මගඩිය ගැන අහලා ජපන් තානාපති කාර්යාලය එතකොට කියලා තියෙන්නේ එවන් අනාවරණයක් කළේ ඊට සාක්ෂි Taman සතු ඇති නිසා කියලා කොහොම වුණත් මේකට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වීම නිසා ශ්‍රී ලංකා රජය පත්ව ඇති අපහසුතාවය පිළිබඳ සලකා බලා ඒ සම්බන්ධයෙන් Taman වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බව තානාපති කාර්යාල ප්‍රකාශකවරයා කියලා තියෙනවා තම රටේ සමාගම කොහොමටත් කොමිස් මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කළ බවත් ජපාන් තානාපති කාර්යාලයේ ජනාධිපතිවරයාට සඳහන් කර තියෙනවා ආරංචිවලට අනුව මේ චෝදනාව එල්ල වෙලා තියෙන ඇමතිතුමා ඌව පැත්තේ බඩ මහත ඇමතිතුමෙක් කියලායි ආරංචි